සින්නේ සිත උපනිතට බැඳුණු සිත අද අපි තෝරගත්තේ ලංකාවේ චිත්‍රපටයක් මේ වැඩසටහනෙන් ඒ තමයි මෑත කාලේ තිරගත වෙච්ච ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කරපු 28 කියන චිත්‍රපටිය. අපි තාම වාමාංශිකය. මම ඉපදිලා තියෙන්නේ ගේනෙන්ගේ උපන්දිනේ දවස් 4කට පස්සේ. අක්කෝප්නේ ඈ අපි මේ හිටියට දකුණේ. මං හිටියේ වමේ කියලා. මම හිතන්නේ ප්‍රසන්න ජයකොඩිව බොහෝ දෙනෙක් දන්නවා ඔහුගේ සුප්‍රකට සංඛාරා ඒ වගේම කර්ම වගේ චිත්‍රපටි හරහා ප්‍රසන්න තරමක අනන්‍යතාවයක් සහිත නව පරපුරේ සිනමාකරුවෙක් විදිහට බොහෝ දෙනෙක් හඳුනාගෙන අවසානයි 28 චිත්‍රපටිය මම හිතන්නේ ඔහුගේ 4 වෙනි චිත්‍රපටිය මට මතක විදිහට මම හිතන්නේ 28 කියන නමමත් හරිම කුතුහලය දනවන නමක් සිනමාවට ඒ වගේ නමක් මම හිතන්නේ ලංකාවේ සිනමාවේ මීට කලින් ඇවිල්ලා නැහැ 28 බොහොම බහුවර්ථ සපයන නමක් බවට පත් වුණා මේ චිත්‍රපටිය හරහා මේ චිත්‍රපටිය තිරගත වුණා ලංකාවේ ඒ වගේම සම්මානවලට මම හිතන්නේ පාත්‍ර වුණා ලෝක ඒත් මං හිතන්නේ චිත්‍රපටි උළෙලවල් ගණනාවකට නියෝජනය කරපු චිත්‍රපටියක් මම මේ චිත්‍රපටිය තෝරගත්තේ කාරණා කීපයක් එක්ක මම හිතනවා ලංකාවේ සිනමාවේ මෑත කාලේ සම්භාව්‍ය සිනමාව කියන එක අපි ගන්න එහෙම නැත්නම් අපි කතා කරොත් තරමක සීරියස් තරමක ගැඹුරු සමාජ හෝ ආත්මීය අදහසක් ඉදිරිපත් කරන සිනමාව සැලකුවම මේ සිනමාව තරමකට ලෝකයේ සමාන්තර සිනමා ප්‍රභේදයක ගමන් කරන්න පුළුවන් මට්ටමට ලංකාවේ සිනමාව ගොඩනැගිලා තියෙනවා ලංකාවේ සිනමාවේ අර්බුදය කියලා අපි කතා කරනකොට චිත්‍රපටි නිෂ්පාදනයේ පැත්තෙන් ගත්තම මම හිතන්නේ අර්බුදය කියලා අපිට තියෙන්නේ වාණිජ සිනමාවේ කියලා අපි කතා කරන ප්‍රධාන ධාරාවේ සිනමාවේ අපි දන්නවා ලංකාවේ ප්‍රධාන ධාරාවේ සිනමාවක් චිත්‍රපටියක් කවදාවත් ලංකාවේ මන්නාරමෙන් එහාට පෙන්වන්න බෑ ඒ ප්‍රමිතිය නැහැ අපිට අපිට ඉන්දියාවේ හෝ අඩුමතරමේ පිලිපීනේ වගේ රටකවත් අපේ චිත්‍රපටියක් තිරගත කරන්න බෑ නමුත් අපි දන්න දේ තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස් කී ඉඳලම අද දක්වාම සම්භාව්‍ය සිනමා කෘති ලෝකයේ අවධානයට පාත්‍ර වෙනවා චිත්‍රපට උළෙලවල් වල ඒ වගේම විදේශීය චිත්‍රපට රූපහණි නාලිකාවල තිරගත වෙනවා ඒ වගේම චිත්‍රපටි මිලදී ගන්නවා සමහර අවස්ථාවන් වලදී වාණිජ මුදාහැරීම සඳහා. ඒ අර්ථයෙන් ගත්තම මම දන්න තරමින් 28 කියලා කියන්නේ ඔබට අන්තර්ජාලයේ පරිශීලනය කරලත් බලන්න පුළුවන්. ලෝකයේ විශාල චිත්‍රපටි උල්ලාර ප්‍රමාණයක් නියෝජනය කරපු චිත්‍රපටියක් ප්‍රසන්න ජයකොඩිගේ. මේ චිත්‍රපටියේ තේමාව තරමක් අපේ කුතුහලය දනවනවා. මොකද මේක ලංකාවේ වැඩියම දකින්න හම්බෙන්නේ නැති චිත්‍රපටියක්. අපි චිත්‍රපට සිනමාවේදී ඉගෙන ගද්දී අපි ඉගෙන ගන්නවා සිනමා ප්‍රභේදයක් රෝඩ් මූවීස් කියලා. අපිට කියදේ යෝන්නම් සිංහලෙන් වීදි චිත්‍රපටි කියලා. මේ චිත්‍රපටි ශානරයේ තියෙන විශේෂත්වය තමයි මේ චිත්‍රපටිය පුරාවට සිනමාවේ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත අපි කියනවා මේ ප්‍රොටගොනිස්ලා කතානායකයෝ ඔවුන් සැරිසරන්නේ සම්පූර්ණයෙන්ම පාරේ මුළු චිත්‍රපටියම පාර යන්නේ. ඉතින් හැතගෙනගෙන ලංකාවේ චිත්‍රපටියක් මම පාර දිගේ කියලා ධර්මසේන පතිරාජගේ. ඉන්පස්සේ ගත්තත් ඉඳලා හිටලා ලංකාවේ රෝඩ් මූවීස් ඇවිල්ලා තියෙනවා. අපි ගත්තොත් උදාහරණයක් විදිහට ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු ඉරමැදියම වගේ චිත්‍රපටියක් උනත් මම හිතන්නේ අඩු වැඩි වශයෙන් රෝඩ් මූවීස් කියන කැටගරියකට දාන්න පුළුවන්. 28ත් ඒ ප්‍රවර්ගයේ. 28 චිත්‍රපටියේ බලපෑවත් ඇති අහන් ඉන්න අය බැලුවේ නැති අය ඉන්නවනම් මම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය නරඹන්න කියලා. මේක මේ DVD මාධ්‍යෙන් දැන් ඒ වගේම අන්තර්ජාලයේ මම හිතන්නේ පොඩි මුදලක් දීලා නරඹන්න පුළුවන් අවකාශය තියෙනවා දැන්. 28 චිත්‍රපටිය සමස්තෙම පවතින්නේ පාරේ. ඒ කියන්නේ මිනිස්සෙක් ඉන්නවා අබසිරි කියලා. මහේන්ද්‍ර පෙරේරා තමයි චරිතය රඟපාන්නේ. ඊටාම විශිෂ්ට රංගනයක් තියෙන චිත්‍රපටියක් මහේන්ද්‍රගේ නැවත වරක්. 28 චිත්‍රපටියේ මේ අබසිරිගේ බිරිඳ නැති වෙලා මේ බිරිඳගේ මිනිය ගෙනියන්න ඕනේ ඇගේ ගමට. ඔහුට ඒක ගෙනියන්න ක්‍රමයක් නැහැ. බොහොම අමාරුවෙන් බොරු කියලා ගත්ත වෑන් එකකින් පිරිමි 3 දෙනෙක් එක්ක මේ වෑන් එකේ නැගලා පරණ වෑන් එකක් මේ වෑන් එකේ නැගලා ඔවුන් ඇයව ඇගේ මృతදේහය ගමට අරන් යනවා. මේ අරන් යන පාරේ සිද්ධ වෙන දේවල් තමයි කතා පුවත විදිහට යන්නේ. එක පැත්තකින් මේ පිරිමි 3 දෙනාගේ චර්යාවන් සහ ඔවුන්ගේ අත්දැකීම් මේ ගමන පුරාවට චිත්‍රපටියේ අපිට පෙන්වනවා. අනිත් පැත්තෙන් තර්මක අපි කියන ඇබ්ස්ට්‍රැක්ට් ආකාරයකට තර්මක ව්‍යුක්ත ආකාරයකට මේ මැරිච්ච ගැහැණියගේ හඬපටය අපි කියන වොයිස් ඕවර් එකක් අපිට ඇහෙන්නට හම්බ වෙනවා චිත්‍රපටියේ වරින් වර. මේක තමයි චිත්‍රපටියේ කතා ව්‍යුහය. අලුත් අච්චු පුත් හම්බෙච්ච ගමම්ම අපි පෙරළුවේ විද්‍යාව පොතේ අගටම තිබුණු ප්‍රජනන පාඩම. දෙම්මට අවුරුදු 38ක් තාමත් ඒ පාඩමට උගන්නලා නැහැ. මේ චිත්‍රපටියේ වැදගත්ම දේ තමයි අපිට විෂුවලි අපිට පේන්න තියෙන ඇස් වලට පේන්න තියෙන සිනමා කෘතිය ඇතුලේ ඉන්නේ පිරිමි චරිත. මේක චරිත තුනක් ඉන්නවා. එකෙනෙක් අබසිරි. අබසිරි කියන්නේ මේ මැරිච්ච කාන්තාවගේ සම්පුරුෂයා. ඒ වගේම ඔහුගේ සහායකෙක් වගේ ඉන්න පොඩි ඌට වඩා ගොඩක් ලාබාල තරුණෙක් මණී කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් ඉන්නවා ලෙනින් කියලා චරිතයක්. ඔහු තමයි මේ වාහනේ පදවගෙන යන්නේ. මම හිතන්නේ ඉතාමත්ම පිළිගැනීමේ මෙටාෆොරිකල් නමක්. ඒක හරිම උපමාත්මක නමක්. වාමාංශික දේශපාලනික පැත්තකින් නියෝජනය වෙනවා ලෙනින් කිව්වම රුසියාවේ ලෙනින්ව මතක් කළා අපි.
අපිට ඒවා චිත්‍රපටි ඩයලොග් එකකදී කියනවා මට මතකයි ලෙනින් කියනවා මේ ලෙනින්ගේ මගේ තාත්තා තමයි අපි ඉතින් කවදා වමේ මිනිස්සුනේ සර් අපි මේ අපේ තාත්තා තමයි දැම්මේ නම කියලා ඒ ලෙනින්ගේ චරිතය පෝට්‍රේට් වෙන විදිහත් හරි වැදගත් ඔහුට මෙලෝඩියක් තේරෙන්නේ නැහැ මේ ගමනේ සිද්ධ වෙන දේවල් මේගොල්ලෝ කොහෙටද අරන් යන්නේ කියලා ඒක ටිකක් උපමාත්මකව වැදගත් මං හිතන්නේ ලංකාවේ එක පැත්තකින් සාම්ප්‍රදායික වමට අපි නූතන වම ඒ කියන්නේ මේ 90 දශකෙන් පස්සේ බිහි වෙච්ච වම අමතක කරත් විජේවීර සහෝදරයාගේ මරණයට කලින් අපි තුමු ජනතා විමුක්ති පෙරමුණට කලින් තිබ්බ වම සැලකුවම ඔවුන්ට විශේෂයෙන් ස්ත්‍රී ප්‍රශ්න පිළිබඳව තිබ්බ භාවිතාව සහ සංකල්පීයකරණය මම හිතන්නේ පෞකාලීනව ගොඩක් විවේචනයට පාත්‍ර වුණා සහ ඒ ගැන නැවත සිතීමකට ලක් වුණා මෙන්න මේකේ හැඩයක් අරන් තියෙන චිත්‍රපටියේ ඉතාමත්ම නිර්මාණශීලී සහ අපි කියන තරමක බ්ලැක් කොමඩි කියලා ඒ කියන්නේ කළු අඳුරු හාස්‍යයක් ඉදිරිපත් කරමින් මේ ලෙනින්ගේ චරිතය හරහා ඒ චිත්‍රපටියේ එතකොට මේ එකමානයක් මම කතා කරේ අනිත් පැතෙන් ගත්තම චිත්‍රපටියේ පුරාවටම එන්නේ අපිට මගක් යද්දි තේරෙනවා ඇය ගණිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා කියලා මේ සුද්ධි ඇයව මරණයටපත් වෙලා තියෙනවා ඇයව මැරුවා කියලා තර්මකට සැකයක් එනවා අපිට චිත්‍රපටිය බලද්දි ඒකේ හැම වෙලේ දෙබස් වලින් ඔවුන්ගේ අතේ තියෙනවා සුද්ධිගේ ෆෝන් එක මේ ෆෝන් එකට කෝල්ස් එනවා ඒවත් එක තමයි මේ ඒවට අතර දෙනවා ඒවත් එක විශාල අලකලන් චිත් එක එක තැනකදී මිනි පෙට්ටිය පෙරලිලා වැටෙනවා ඊට පස්සේ මේක අහුලා ගන්න යනවා මේකෙදී තර්මක අදිනාටකී ආකාරයකට අපි කියනවා ඇබ්ස්ට්‍රැක් ආකාරයකට අදියථාර්ථවාදී ආකාරයකට හිටපු ගමන් මේ ගැහණිය කතා කරනවා මේ මැරිච්ච ගැහණිය කෙලිම කතා කරන්නේ ප්‍රේක්ෂකයාට එතකොට එක තැනකදී ඩයලොග් එකක කියනවා ගෑණියෙකුට තමන්ගේ ජීවිතේ කතා කරන්න පුළුවන් මැරිච්ච ගෑණියෙකුට විතරයි කියලා ඇත්ත ගෑණියෙකුට පණ තියෙන කෙනෙකුට නම් මේ වගේ කතාවක් කියන්න බෑ කියලා මම හිතන්නේ මේ චිත්‍රපටියේ පුරාවට තර්මක මගේ කියවීම යටතේනම් පරණ ස්ත්‍රීවාදී රාමෝකින් ගැහණිය සම්බන්ධව ලංකාවේ විශේෂයෙන් අර්ධනාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ගැහණිය මූණ දෙන බරපතල වැඩවසම් සමාජ සම්බන්ධකම් ආකෘතිය ගැන බරපතල සෞන්දර්යාත්මක ප්‍රකාශනයක් කරන්න උත්සාහ කරනවා. නමුත් මගේ අදහස ප්‍රසන්නගේ චිත්‍රපටියේ 28 චිත්‍රපටියේ ඒ දෙබස් ඛණ්ඩ වලින් බිහිවන සංකීර්ණතාවයත් එක්ක මේ චිත්‍රපටියේ ඌණණය වෙනවා. මේ චිත්‍රපටියේ සීමා වෙනවා තරමක අපිට කියතේ ශාරීරික ගැටලුත් එක්ක. ඒ කියන්නේ මේක මේ භෞතික ගැටලුවක් බවට පත් කරනවා. ඒ කියන්නේ අපි කියනවා සිනමා විචාරයේදී කතා කරන සමාජ විද්‍යාත්මක විචාරයේදී අපි කතා කරනවා මේ සමාජයේ බයිනරි ඔපොසිෂන් සහ සම්බන්ධ ප්‍රතිපක්ෂතාව කියන්නේ හොඳ නරක ලෙස වෙන්ව තියෙන සමාජ සංකල්ප. අපි දන්නවා ඇත්ත ජීවිතයට ආපුවම මේවා මේ සහ සරල නෑ කියලා. ඒ කියන්නේ ගැහණිය හෝ පිරිමියෙක් මුණ දෙන සංකල්ප අපි සමහර ලාවට පොත්පත් වලින් හෝ සමාජ විද්‍යාත්මක සරලකරණයකට ලක් කරපු න්‍යායට එනකොට තියෙන සරලමතික භාවය ඇත්ත ජීවිතේ නෑ. ඊට වඩා සංකීර්ණයි. ඇත්තනම සමහර විට ශ්‍රීවාදීනිය කියන ප්‍රශ්න නෙවෙයි ඇත්තනම ගැහණියකට තියෙන්නේ. වගේ ගැටළු සංකීර්ණතාව මත මම කියන්නේ මේවත් එක්ක කතා කරනකොට අපි තියෙන කාල සීමාවත් එක්ක මට මූලිකව කියන්න වෙන්නේ 28 චිත්‍රපටිය විසින් ඉදිරිපත් කරන ගැටලුව 28 චිත්‍රපටිය විසින් ඉදිරිපත් කරන තේමාව තර්මක පැරණි ත්‍රිවාදයට අයත් ඒ වගේම ඉතාමත්ම සීමිත කාන්තා ප්‍රශ්න ටික උදාහරණයක් විදිහට ඔසප් චක්‍රය පිළිබඳව සෞඛ්‍ය පාඩමේ ගුරුතුමී උගන්වන ගැටලුව වගේ සරලමතිකම අපි කියන සර්ෆස් එක මතු පිට තලයේ පමණක් අතගාන චිත්‍රපටියක් බවට පත් වෙලා අවසානයේදී මට හිතෙන්නේ චිත්‍රපටියේ රූප රාමු වශයෙන් සහ කතන්දරේ වශයෙන් ඉතාමත්ම පුරුෂ මූලික තැනක නවතින උදාහරණයක් විදිහට චිත්‍රපටිය අවසානයේදී සුද්ධිට දැන් තනි වෙන්න ඕනේ කියලා දොර වහනකොට ඒ දොර වහන්නේත් පිරිමියෙක්. ඉතින් මම හිතන්නේ මේ කතා පුවතේ කියන්නේ ගන්න රැඩිකල් ඇබ්ස්ට්‍රැක්ට් ආකෘතියත් එක්ක බලනකොට මට හිතෙනවා මේ චිත්‍රපටියක් විදිහට තාමත් පවතින්නේ පසුගාමි පැරණි ස්ත්‍රීවාදී ආකෘතිය කියලා. සින්නේ සිත උපනිතට බැඳුණු සිත